සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතංචා උසෝ භික්ඛු තථා තථා විහාරං කප්පේති යතා යතස්ස විහාරං කප්පයතෝ කාලකිරියානුතප්පා හෝති තී ලෝ ඇති සොඳුරුතම අධ්‍යක්ීම විශේෂෙහි ඔබ මාව හික්මවාලනු පිණිස ධර්මයේ වදාලා වූ සම්මා සම්බුද්ධ සර්වඥයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මේ අවස්ථාවට සහභාගී වෙන සියලු සදැහැති පින්වත්නි පින්වතියනි පින්බන්ත දෝනි පුතේ, සාමාන්‍යයෙන් ඔබේ ජීවිත ගත්තහමත් දැන් හිතන්නකෝ, පුංචි කාලේ ඉගෙන ගන්න මහන්සි වෙන අය ජීවිතේ එක්තරා අවධියකදී ඒ ලබාගත් ඉගෙනුමට සරිලන තනතුරු ගත්තත් ඉන් ඉහළට යාම සඳහා ඊළඟට වැඩ කරන්න හිතෙනවා. මේ වගේ දැන් ලෝකේ රටේ ලංකාවේ වුණත් සැලකිය යුතු මට්ටමේ රැකියාවක් ආර්ථික මට්ටමක් ගොඩනගා ගන්නකොට ජීවිතෙන් පලා යන්න මේ ජීවිතය අතහැරලා යන්න තරම් කිට්ටු කාලයකුත් ලං වෙලා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් නෑ නෑ, තාම ධනවත් බලවත් පවුලක ඉපදුනා නම් පොඩි කාලෙම වුණත් ගැටලුවක් නැහැ කියලා. නමුත් පින්වතුනේ, ඒ අයට සාපේක්ෂව බලාපොරොත්තු තියෙනවා. ඒක සාපේක්ෂයිනේ. දැන් යාචකයෙකුට දවල් කෑම එක නැති එක දුකක් වුණාට එයාට කෑම එකක් හම්බුනහම අතුරුපසකුත් එක්ක ඒක ලොකු සැපක්නේ. එයාට ඉන්න හිටින්න ගයක් දොරක් නැති වුණාට එක රැයක් ගත කරන්න පාළු ශාලාවක් කොතන හරි පියස්සක් හම්බුනම ඒක සැපක්නේ. නෑ, ඒක නැතිවීම අනුන්ගේ පියස්සකින් යන්න කිව්වොත් එයාට දුක. එයා කෑ ගහන්නේ, බලන්න අපි මේ මෙතන ඉඳියන්නේ, අපි මේ ශාලාවේ ඉන්නේ, මේ ගමේ මිනිස්සු අපිට යන්න කිව්වයි කියලා එයා ගැටෙන එතෙන්ටනේ. එහෙනම් පින්වත්නි, ඒ එයාගේ කතාව. හැබැයි තාම ධනවත් විශාල පිරිසකට වැටුප් ගෙවන ලොකු ආයතනයක් පවත්වාගෙන යන වේවා මාසෙකට ඉතාම සුවිශේෂ ආදායමක් වෙන මිනිස්සෙකුට ඒ ආදායම අඩු වුණාම එයාගේ තියෙන වාහන 4-500 එකක් දෙකක් විකුණන්න වුණාම එයාට චිත්ත ඇවුලක් එනවා. එතකොට දැන් හිතන්නකෝ, ඒ වාහන 4-500 ඔක්කොම විකුණලා එකක් ඉතුරු වෙලා අනිත් සේරම මේ ආයතන කාර්ය මණ්ඩලය අයින් කරලා එයාගේ ව්‍යාපාරය වැටිලා අන්තිමට දෙන්නෙකුට වැටිලා ඒ දෙන්නත් නොනයි මහත්තයයි විතරයි. හැබැයි ඒ දෙන්නටත් එක වාහනයක් නඩත්තු කරගෙන මාසික වේදන් ටික දරාගෙන තුන් වෙල හොඳට කාලය ඇඳලා ඉන්න පුළුවන් සාමාන්‍ය ආර්ථික මට්ටමක් ඉතුරු වුණොත් අර හිඟන්නට වැඩිය ඉහළින් ඉන්නවනේ. නමුත් පින්වත්නි, ඒ හිඟන්නට වැඩිය ඉහළින් ඉන්නවා කියලා අපිට පෙවුනට ඒ වගේ තැනකට ඉබඳු ව්‍යාපාරිකයේ පත්වුණොත් අර හිඟන්නාට අර සිඟා කන මිනිසයාට අර තාවකාලික අම්බලමින් යන්න කිව්වාට වැඩිය ලොකු පීඩාවක් දැනෙනවා. ඒකයි මේ දුක කියන එක සාපේක්ෂයි, සැප කියන එක සාපේක්ෂයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ න්‍යාය තමයි පින්වත්නි ස්පර්ශ කළේ, මේ න්‍යාය තමයි හොයාගත්තේ. එතකොට මේ සියල්ල යම්කිසි දෙයක් මත පදනම්ව අනිත් අත්දැකීම වින්දහම ඒකට වටිනාකම අඩු වැඩි වශයෙන් දෙනවා නම් එහෙනම් තවත් අත්දැකීම කියන කතාවට පහර දුන්නහම මෙතන වටිනාකමක් නැති වෙනවා. වෙනත් අත්දැකීම කියන එකට පහර දුන්නහම ඒ වෙනුවෙන් බුදුදහමේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. පින්වත්නි, ඒක දැන් මිනිස්සු කියනවා මේ ජීවිතේ මොකද්ද කියලා හිතාගන්න බෑ. බලන්නකො, දෙන්න රෑ වෙනකම් වැඩ කරනවා, ඒකල හවසට නිදා ගන්නවා, ආය වැඩට යනවා. ඉතින් වැඩම තමයි. නමුත් හොඳට වැඩ කරනවා නම්, වෙලාවට වැඩට යනවා නම්, දවසකට රැකියාව දෙක තුනක් කරනවා නම් මිනිස්සු අගයත් කරනවා. එහෙම අගය කරනවා නේද? ඒගොල්ලෝ නම් එහෙම නැහැ, ඒ රට දියුණුවනේ මෙන්න මෙහෙම වැඩ කළා කියලා මම මේ රට දියුණුව නැති කරන්න හදනව නෙමෙයි. නමුත් පින්වත්නි, ඒක ඇතුලේ තියෙන්නේ පීඩාවක් තමයි. නමුත් ලෞකික ලෝකෙ පැවැත්මට ඒක තමයි ක්‍රමයක්. ලෞකික ලෝකේ පැවැත්මට ඒ ක්‍රමයේ තමයි අනුගමනය කරන්න ඕන. කවුරු හරි මේ ලෞකික ලෝකේ ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා නම්,
නමුත් පින්වතුනි මේ බුදුදහම කතා කරන්නේ ඊට වඩා වෙනස් එකට. හැබැයි ලෞකික සාර්ථකත්වය ලබාගත් මිනිහෙකුට තමයි මේ පාරලෞකික මේ ලෞතුරු සාර්ථකත්වයේ පිළිබඳව හිතන්න පහසුකම් තියෙන්නේ ගොඩක්. ඒ කියන්නේ ලෞකික සාර්ථකත්වය නැති මිනිහට මෙතෙන්ට යන්න බෑ කියලා නෙමෙයි. නමුත් පින්වතුනි භෞතික දේවල් බොහෝ ලං කරගත් කෙනෙකුටමයි තේරෙන්නේ අත්දැකීමෙන්ම මේ භෞතික දේවල් වල බලාපොරොත්තු වෙන සුවේ නෑ කියලා. අන් ඒක නිසා යාට අරයට වැඩිය ලොකු අවස්ථාවක් තියෙනවා. මොකද කමටහන එළියෙම නෙමෙයි ගන්නෙ තමන්ගේ අත්දැකීමෙන්මයි. පින්වත්නි මේ මොනවා කිව්වත් මේක අවබෝධ වෙන වෙලාවට ඒ තමන්ට දැනුණහමයි අපි ඒ ඉන්න තැනින් ඉහළට එසවීම සඳහා වැඩ කරන්නේ. දැන් මම ඔබට කිව්වොත් එම් මහන වෙන්න කියලා ඔබට ඒක දුකක්. දැන් මට කිව්වොත් උපවිදි වෙලා ගිහි ජීවිතයක් ගත කරන්න මාසකට මේ වගේ ලොකු වැටුපක් ලැබෙනවා. ඔය බෝහන්සේ ගාව තියෙන අධ්‍යාපන සුසුකම් වලට රජයේ මේ වගේ රැකියාවල් තියෙනවා. මේ වගේ ලොකු වැටුපකුත් තියෙනවා. මේ ඒක නිසා ගිහි ගෙදර ඉන්න කියලා මං හිතනවා මට ඒක ලොකු දුකක් කියලා. මක් නිසාද? ඒ ලාමක බැඳීම් වලින් සතුටු ඌ යුගය සංසාරේ පුහුණු කරලා තිබුණට ඒකට මේ ධර්මය හරහා පහර දුන්නු වාර ගන්න සමග ඒ වගේ අත්දැකීමකට නැවත යෝජනා කරොත් ඒක දුකක්. එහෙනම් පින්වත්නි දැන් ඔබට මෙහෙම බනහන්න හිතෙනවනේ. දැන් බනහන්නවත් හිතෙන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද? එයා ගාවට කියලා බණක් එහෙම අහන්න කියලා කිව්වොත් එමේ එයාට ඒක දුකක්. එතකොට ඒ වගේම තමයි දැන් මේ බණ අහන පින්වතුන් ඉන්නවනේ. දැන් ඔබ ඉන්න තත්වයෙන් ඉහළට එසවීම සඳහා වැඩ කරනකොට අවබෝධයේ හඹාගෙන යනකොට ඔබම දන්නේ නැහැ ඔබට ගිහි ජීවිතේ වරතු දෙන්නේ නැති දවසක් එදාට ඔබ ඔක දාලා එනවා. එදාට පැවිද්දෙක් වුණත් ඒ පැවිදි ජීවිතය ඇතුළේ සාර්ථකත්වය කියලා මනසේ අවබෝධයේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරනවා. පින්වත්නි ඒ හැම එකකටම අවශ්‍ය ප්‍රමාණයට ඉන්ද්‍රිය බලධර්ම දියුණු වෙන්න ඕන. අඟුලිමාල ඇච්චර මිනිස්සු මරණකම් ඉඳලා ඒ බුදුහාඳුරු යව බේරගත්තේ වගේ ප්‍රශ්න අහන මිනිස්සු ඉන්නවනේ. පින්වත්නි ඒ ඉන්ද්‍රිය බලධර්ම වැඩෙන්න සහ ඒ වගේ අවශ්‍ය තැනකට එන්න ඒවට අවශ්‍ය කරුණු හැදෙන්න ඒවට කාලයක් තියෙනවා. ඒකට නිසි අවස්ථාවක් තියෙනවා. එහෙනම් ඒ සඳහා තමයි අපි මේ පුහුණු වෙන්නේ. ඔබ මා දන්නේ නැහැ අපේ ඉන්ද්‍රිය බලධර්ම කොතෙන්ට මේ වෙන විට වැඩිලා තියෙනවද? මේ නිවන කියන උතුම් අත්දැකීම උදෙසා අපිට තව කොච්චර වඩන්න තියෙනවද කියලා. පින්වත්නි අද අපි කතා කරනවා සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ එන අනුතප්ප කියන සූත්‍ර දේශනාව. පින්වත් මේ අනුතප්ප කියන සූත්‍ර දේශනාවට අනුව පින්වත් මේ දේශනාව ඇතුලේ කියවෙන කාරණාව වෙනත් සූත්‍ර දේශනා ගණනාවකනුත් අපිට හම්බ වෙනවා. මේ දේශනාව සැවැත් නුවර දෙවුරම් විහෙරදි කිරණ එකක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාරණ ලද එකක්. ශාවක භාෂිත කියලා කියන්නේ මෙහෙම සූත්‍ර දේශනාවලට. පින්වත්නි හාඳුරු ආමන්ත්‍රණය කරලා සරුත් හාඳුරු වදාරනවා ඇවැත්නි නැත්නම් මහණෙනි මේ සහෝදර ස්වාමීන් වහන්සේලාට තමන්ගේ එකට වාසය කරන සබ්‍රහ්මචාරින් වහන්සේලාට කතා කරනවා ඇවැත්නි මේක ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට වාසය කරන භික්ෂුවකගේ මරණය සුන්දර නැහැ එයාට සොඳුරු මරණයක් අත්විඳින්න වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. පින්වත්නි මොකද්ද මේ සොඳුරු මරණය කියන්නේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ සොඳුරු මරණය කියන්නේ බද්ධක මේ සූත්‍රේ නමත් බද්ධකනේ එතකොට සුන්දර මරණයක් මෙතන බද්ධක බද්ධ න බද්ධකම් කිව්වහම මේ නොලබපු දෙයක් තමයි තියෙන්නේ සුන්දර මරණයක් ලැබෙන්නේ නැහැ මේ භික්ෂුවට දැන් මේ බණහන ඔබට හිතෙන්න පුළුවන් ඒ ස්වාමීන් වහන්සේලාට වදාරපු එකක් ඇයි මේ අපිට මොකටද ඉතින් අපි වගහගෙන ඉන්නේ කියලා. පින්වත්නි මම අදත් කියන්න ඕන ඔබට භික්ෂුව හොයන නිවනයි ගිහියා හොයන නිවනයි දෙකක් නෙමෙයි එකක්. ඒක නිසා මේ හැම කතාවක්ම භික්ෂුවට වදාරපු නිවන් කැමති සියලු ගිහියන්ටත් ප්‍රයෝජනයි. මේ සුන්දර මරණය කියලා පින්වත් මෙතන අදහස් කරන්නේ. දැන් මිනිසුත් කතා වෙනවනේ සුන්දර මරණයක් ගැන. මම නම් කැමති නිදාගෙන ඉඳීම මැරෙන්න. එතකොට ඉතින් ඒක සුන්දරයි. සමහර කෙනෙක් කියනම බලන්නකො ඒගොල්ලෝ සින්දු කී කියද්දි වැටලා තියෙන්නේ. සුන්දර මරණයක්. මිනිසු හිතන විදිය. බලන්නකො එතකොට එයා අපි හැමෝම කට්ටියට එන්න කියලා වට වෙලා අපි සේරමලා අම්මගා වඩාඩා ඉදදි සේරමලා අම්මගේ අතින් අල්ලගෙන ඔළු අතක ගායිදි තමයි අම්ම මැරුණේ. අන්න ඒක සුන්දර මරණයක් කියලා හිතන්නේ. ඒක සුන්දර මරණයක් වෙච්ච අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක ඔහොම එකක් නෙවෙයි. එතකොට ඒක පාරටම හදවත් රෝගයක් හැදිලා මැරිලා ගියා නම් ඒක හොඳයි. ඒක සුන්දර මරණයක්. ඔය විඳවලා දවස් ගණන් ඉඳලා මැරෙන එක අසුන්දරයි. ඔන්න ඔහොම මතයක් තමයි සාමාන්‍ය සමාජෙ තියෙන්නේ.
නමුත් පින්වතුනි මේ බුදුදහම කියන මේ කතාව ඕක නෙමෙයි. කොයි විදිහෙන් මැරුණත් පින්වත්නි සෝතාපට්ටි තත්වයටවත්පත් නොවෙච්ච. එහෙම නැත්නම් මේ සංසාර සැඩපහරෙන් එළියට බසින වැඩපිළිවෙලට ලං නොවෙච්ච. සෝතාපට්ටි මාර්ගයටවත්පත් නොවෙච්ච. සියලු මිනිස්සු පින්වත්නි සුන්දර මරණයක් අත්විඳින්නේ නැහැ. ඇයි ඒ? ආයෙ උපදිනවනේ. සෝවන් වෙච්ච කෙනත් උපදිනවනේ. බව හතයිනේ. හතර අපායෙන් බේරිලානේ. එතකොට ඔය නිින්දිදි මැරෙන කෙනා, සිඳුවහා මැරෙන කෙනා, ඔය හදවත් රෝගිකෙන් මැරෙන කෙනා හතර අපායෙන් නිදහස්. නෑ පින්වත්නි, සිඳුවක් අහා ඉන්නකොට බොහොම ලොකු ශබ්ද රාගයක් හිතේ ඇති කරගෙන තණ්හා මූලික මනසකින් මැරුණොත් ඒ කාන්තයි දුගති. එහෙනම් සෝවාන් නොවුණු සියලු දෙනා පින්වත්නි සුන්දර මරණයක් අත්විඳිනේ නෙමෙයි. මේ මරණය හිතන් හිටියට සුන්දරයි කියලා බලන්නක ඇහැරුණ නෑනේ. නිදාගත්තානේ කිව්වට මනස වැඩනේ. පින්වත්නි චුතිසිතත් ක්‍රියාත්මකයිනේ. කොහේ හරි දුගතිය කියන්න තියෙන සම්භාවිතාව ඉතා වැඩි. මොකද ඇස්සරගෙනිද්දී මැරුණොත් නම් සමහර විටක අපිට අපව කළමනාකරණය කරගන්න පුළුවන්. එළිය ඉඳලා කාට හරි බුදුගුණ හරි කියන්න පුළුවන්. නමුත් තවන්ට මෙහෙවන්නවත් බෑ හීනේදී නින්දේදී ක්‍රියාත්මක වන සිතිවිලි. එබඳු මොහොතක මළ ගියාම පින්වත්නි ඒ දුගතියමයි. පින්වත්නි අපි හිතමුකෝ සුගතියටම ගියයි කියලා. හැබැයි ඒත් එතනින් එහෙන් නිදහස් වෙලා ඒ දුගතියට යන්නේ නැහැ කියලා කතාවක් නැහැ. එහෙනම් පින්වත්නි කොහොම වුණත් මේ නිර්වාණගාමී වැඩපිළිවෙලට ස්ථීරසාර පියවරක් නොතැවූ සියලු දෙනාගේ මරණය සුන්දර නැහැ. සාරිපුත්තයන් වහන්සේ වදාරනවා, "ඇවැත්නි මේ ශාසනේ භික්ෂුන් වහන්සේලා කවුරු හරි මේ කම්මාරාමතෝ, ඒ කියන්නේ පින්වත්නි මේ වැඩ වැඩි නොයෙකුත් කර්මාන්තවල ඉන්නේ, නොයෙකුත් වැඩවල ඉන්නේ, හරිම කාර්ය බහුලයි. නැවත නැවත ඒකෙමයි නිරත වෙන්න ආස. දැන් වැඩ කරලා සතුට වෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් පින්වත්නි මේ කාරණා නිසි ලෙස අධ්‍යයනය කරගන්න බැරි වුණොත් අපි වුණත් මේ සමාජ වැඩ, අර මිනිසුන්ගේ වැඩ, අර සමාජ තලයේ වැඩ, මේ දුප්පත් අයගේ වැඩ, මේක ඇවිල්ලා මේ ආගමික ප්‍රශ්නයක්, සමාජ ගැටලුවක්, මේක මේ රට හදන වැඩක්, මේක මේ ගංගතුරු ගන්න එකකින් බේරෙන්න තියෙන වැඩක් කී කියන ඔයකුත් වැඩවලට දවස 30න් පින්වත්නි මේ ඒ වගේ කටයුතු මේ නිවනට අදාළ ඒව නෙමෙයි, සාමාන්‍ය ලෝකෙ පැවැත්ම පිණිස තියෙන කටයුතු ගොඩගනන් ඉන්නේ. ඒ භික්ෂුවින් ලොකු අනතුරක. එහෙනම් පින්වත්නි කාර්ය බහුල වුණාම ටිකක් නතර වෙලා ලෝකෙ ගැන මෙනෙහි කරන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ ඇත්ත කතාව මෙනෙහි කරන්නත් විවේකයක් තියෙන්න එපා. විවේක නිශ්චිත මනසක්නේ අවබෝධය කරා යන්නේ. බුදුහාඳුර ඒකනේ කාය චිත්ත විවේකයෙන් යුක්ත වෙන්න කිව්වේ. කාය චිත්ත විවේක කෙනෙක් කයින් විවේක ගන්නවා, හැබැයි හිත වැඩ. කෙනෙක් හිතින් විවේක ගන්නවා, කය වැඩ. හැබැයි පින්වත්නි හිතින් විවේක ගැනීම හරි ප්‍රබලයි. ඔය මොනවා කිව්වත් පින්වත්නි හිතින් විවේක අරගෙන කයින් වැඩ කරන්න අමාරුයි. කයින් වැඩ කරනකොට හිතේ විවේකෙත් නැති වෙනවා. එහෙනම් මෙතනින් අදහස් කරන්න මේ කම්මැලික් වගේ ඉන්න කියලා නෙමෙයි, නොයේකුත් කටයුතු, කම්මාරාමත, නොයේකුත් කර්මාන්ත, නොයේකුත් වැඩ, එකෙකි දිගිරීම ආදී කොටගත්ත නොයේකුත් දේවල් සමාජ කටයුතුද, නොයේකුත් වැඩවල නම් ඉන්නේ මේ කර්මාන්ත බොහොම බහුලයි නම් ඒ භික්ෂුවට පින්වත්නි පොතක් කියවන්න වෙලාවක් නැහැ. භාවනා කරන්න වෙලාවක් නැහැ. ග්‍රන්ථ ධූරේ වඩන්න වෙලාවකුත් නැහැ. විදර්ශනා ධූරේ වඩන්න වෙලාවකුත් නැහැ. පින්වත්නි එබඳු තත්වයන්ගේ නිරත නොවි මේ අවබෝධය කරා යන්නේ කොහොමද? එන නැවත නැවත වැඩ වැඩ වැඩ. නමුත් සාමාන්‍ය ගිහි සමාජේ ගත්තාම භික්ෂුවට ලොකු වටිනාකමක් දෙනවනේ දුන්වහන්සේ නම්. විනාඩියක්වත් විවේක නැහැ උන්වහන්සේ බලන්නකෝ, මිනිසුන්ට උදව් කරනවා, ගෙවල් හදනවා, මේ බඩු බෙදනවා, නොයෙකුත් දේවල් කරනවා, කොච්චර හොඳයිද කියලා ආගේ කරනවා. ඒක ඉතින් ඒක නරක වැඩක් නෙමෙයි. ඇත්තටම හොඳ වැඩක් නේ ආඳුරු කරන්නේ. දුප්පත් අයට උදව් කරන එක වේවා, සමාජ ප්‍රශ්නයක් විසඳන්න උදව් කරන එක වේවා, හොඳ වැඩක්. නමුත් පින්වත්නි ඒක නිවන පැත්තට දිශාගත කරවන්න, ඒක අවබෝධයේ පැත්තට දිශාගත කරවන්න නම් ඒ භික්ෂුවට හොඳ අවබෝධයක් තියෙන ඕනේ. දැන් මේ වැඩ කරද්දිත් මේ දිලින්දන්ට උපකාර කරන්නේ, මේ බඩුමලු බෙදන්නේ වේවා, මේ සමාජ ප්‍රශ්න විසඳන්නේ වේවා, මේ ඇතුලේ තියෙන කෙලෙස් ගොඩක්, මේ ගින්දරින් පිච්චෙන ක්ලේශාගත සත්වයෝ, මේ ක්ලේශාගත සත්වයන්ගේ මේ ක්ලේශාගත සත්වයේ තුලයි ඒගොල්ලෝ දැවෙන්නේ. මම එකෙන් ටිකක් මෙහාට පැනගන්න ඉන්න කෙනෙක් වගේ ඒක විපස්සනා පැත්තට දියුණු කරගන්නත් ඒ භික්ෂුවට කායචිත විවේකයක් තියෙන්න ඕන. එහෙනම් පින්වත් මේකෙන් අදහස් කරන්නේ ඒ බඳු වැඩ කරන්න එපා කියලා නෙමෙයි. හාඳුරුරු හා භික්ෂුන් වහන්සේලාට මේ අසරණයන්ට සරණ වීම, අනුකම්පා කිරීම, නොයෙකුත් ඉදිකිරීම වලට අනුශාසනා කිරීම, නොයෙකුත් සමාජ අර්බුද වලට විසඳුම් සඳහා අනුශාසනා කිරීම භික්ෂුන් වහන්සේලාට අකැප දේවල් නෙමෙයි. නමුත් පින්වත්නි ඒක ප්‍රධාන කාර්ය බවට පත් වීමයි මෙතන තියෙන ගැටලුව. ඒක ප්‍රධාන කාර්ය බවට පත් කරගන්න එපා කියලා මම කියන්නේ.
කෙනෙක් හිතන්න පුළුවන් ඔබ වහන්සේලාගේ ප්‍රධාන කාර්යය තමයි මේ සමාජ මිනිස්සු ටික හොඳ මගට ගන්න දඟලන එක කියලා. නෑ පින්වත්, මේක නෙමෙයි භික්ෂුවගේ ප්‍රධාන කාර්යය. බලන්නකෝ මේ අපේ ස්වාමීන් වහන්සේ මල ගෙවුනහම පාංශකොළු විතරනේ වඩින්නේ. එතකොට උන්වහන්සේලා මේ කලින් කලින් වැඩලා අපේ අවශ්‍යතා අහලා බලන්නේ මොනවද වෙන්න ඕනි කියලා අහන්නේ වගේ හිතෙන්න පුළුවන්. නම පින්වත්නි, භික්ෂුවගේ ප්‍රධාන කාර්යය එක නෙමෙයි. එයාගේ මරණයක් වුණාම ධර්මානුකූලව එයාගේ හිත හදන එක ප්‍රධාන කාර්යයක්. හැබැයි ඊටත් වඩා ප්‍රධාන කාර්යයක් තියෙනවා, තමන්ගේ හිත හදාගන්න වීර්ය ගන්න එක. ඒ බඳු සිද්ධිපවා කමටහන් කරගෙන. මේක පින්වත්නි ඉතාම පරිස්සමෙන් තේරුම් ගන්න ඕන එකක්. මොකද්ද මේ කාර්ය බහුල වූ භික්ෂුවට කම්මාරාමතා වැඩවල ඇලිච්ච කෙනෙකුට සුන්දර මරණයක් නම් අත්පත් කරගන්න වෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි මේක අනිත් පැත්තට ගිහි ඇත්තන්ට ගත්තත් එහෙම තමයි. ඔබට වුණත් පින්වත්නි හිතන්නවත් වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ. කොහොමද හාඳුරන්නේ ඉතින් අපි බණ තේරුම් ගන්න අපිට කොහොමද වෙලාවක්? පින්වත්නි මේක හරි පරාජිත කතාවක්. ඒක නිකමට කිව්වට ඒක ඇතුළේ තියෙනවා ලොකු ගැටලුවක්. ඒක නිසා මේ ඔබට ජීවත් වෙන්න යම් කිසි වැඩ කොටසක් කරන්න තියෙනවා ආර්ථිකමය පසුබිමක් සමාජමය පසුබිමක් එක්ක. නමුත් පින්වත්නි ඒක නැවත නැවත ගිහි කෙනෙක් වුණත් ඉතාම ප්‍රබල ලෙස කාර්යබහුල වීම ඇතුලේ මේ වේගින් දුවන කෙනෙකුට තමන් දුවන වේගයවත් තේරුම් ගන්න බෑ. තෝරගත්ත වැඩ ටිකක් හරියට කරන එක ගිහි අයට දෙන හොඳ උපදේශයක්. තෝරගත්ත වැඩ හරියට කරන එක. වැඩ ගොඩාක් තෝරගෙන එකක්වත් හරියට කරන්න බැරි වෙනවට වඩා එක කොච්චර හොඳයිද? ඊළඟට දේශනා කරනවා බස්සාරාමතා බස්සාරාමෝ හෝති බස්ස රතෝ. පින්වත්නි නිතර කියවනවා, දොඩමලු වෙනකට කැමති, ඒකට ඇලුම් කරනවා, එහි නිරත වෙනවා, නිතර කියවනවා, නැවත නැවත කියවනවා. ඒකත් සුන්දර මරණයක් අහිමි කරන සිද්ධියක්. පේනවනේද පින්වත්නි, නිතර නිතර කියවන එක බුදුදහම අනුමත කරන එකක් නෙමෙයි. නමුත් දැන් සාමාන්‍ය එළිය සමාජය ගත්තාම ස්වාමීන් වහන්සේලා නිතර කතා කරන්න ඕන, අල්ලාප සල්ලාප කියන්න ඕන, අප්පු දැක්ක තැන අපිට කතා කරනවා මේ උන්වහන්සේ කියලා වගේ අදහසක් මිනිස්සුන්ගේ තියෙනවා. එහෙම වෙන්න ඕනි කියලා. නමුත් පින්වතුනි බුදුහාමුදුරුවෝ භික්ෂුවට දේශනා කරනවා ධම්මීවා කතා. කතා කරනවා නම් දැහැමි කතාවක් ධර්මානුකූල කතාවක් ධර්ම කාරණාවක් ඉස්සර කරන්න කතා කරන්න. නැත්නම් ආර්ය තුෂ්ණිම් භාවය. ආර්යව තුන්හි භාව. ආර්ය වූ තුෂ්ණිම් භාවය. පින්වත්නි මේ උතුම් නිහඬියාව. ඒ කියන්නේ මනස නිවෙන විදියට අභ්‍යන්තර සිතෙහි කර්මස්ථානයක් වැඩ කරන ගමන් ඉබඳු මොහොතක පින්වත්නි ඉබඳු කතාවක්. ඉබඳු කතාවක් කතා නොකරත් ඉබඳු සිතිවිල්ලක්. එහෙනම් පින්වත්නි මේ විවේකය නිහඬකම බුදුදහම ගොඩක් අගය කරනවා. මේ හඬ වැඩි තැන සමහර හඬවල් ඇහෙන්නේ නැනේ. නිහඬ වුණාමනේ ලෝකේ සියුම් හඬත් ඇහෙන්නේ. පින්වත්නි මේ විශ්ව කතාවේ ඔබට මෙතෙක් මට නොඇහුණු නාදය සොරේ රාවය අසන්නට නම් අපි නිහඬ වෙන්න වෙනවා. එහෙනම් නිතර නිතර දොඩමලු වෙන භික්ෂුව බුදුදහම අගය කරේ නැහැ. පින්වත්නි ගිහි අයටත් එහෙමයි. ඕනවට වඩා කියව කියවින්න එක. අම්මලනම් කියන්නේ ගිරවි වගේ කියවනවා බොහොම හොඳයි කට ඇති පුතෙක් අපේ ගෙදර ඉන්නවා කියලා. නමුත් ධර්මානුකූලව ගත්තහම මේ කට ඇති පුතා කියන එකෙන් ඔහේ දොඩවන කෙනෙක් නම් එයා අල්ලාපසල් අපේට කැමති නම් පින්වත්නි දන්නේව නැතුව මේ සංසාරේ දිග්ගැස්සෙන්න අවශ්‍ය කරන ක්ලේශ ධර්මයන් පවා උපදින්න ඔවුන් සමත් වෙනවා. උතුම් නිහඬියාව කතා කරනවා නම් දෙතිස් කතාවලින් තොරව දෙහැමි කතාවක්. එතකොට පින්වත්නි එහෙම කතා කරලා සතුටු වෙන නිතර නිතර කියව කියව සතුටු වෙන කම ඇතුලේ පුජ්‍යලයකට අවබෝධය කරා යන්න බැරිකමක් තියෙනවා කියලා අපිට පැහැදිලියි. එහෙනම් ස්වාමීන් වහන්සේලා අල්ලාප සල්ලාපේ නොදිය යුතුයිනේ. එහෙනම් දායක මහත්තයෙක් පන්සල් එන්න ඕනේ භික්ෂුවකින් දැහැමි කතාවක් අහලා යන්න මිසක මේ අල්ලාප සල්ලාප කියු කියු ඉඳලා යන්න නෙමෙයිනේ. නමුත් ඔය සමහර දායක දායිකාව ඉන්නහම ස්වාමීන් වහන්සේත් එක්ක හරිය අල්ලාප සල්ලාප කියවි කියඳලා යන්න කැමතියි. තමන්ගේ යාළුවෙක් එක්කත් අල්ලාප සල්ලාපෙහි නිරත වෙලා යන්න කැමතියි. ඉතින් අපි නම් යාළුවෙත් එක්ක අල්ලාප සල්ලාප කියවට කමන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අපි ගිහියෝනේ කියලා කවුරු හරි කියන්න පුළුවන්. මං ආයෙත් කියන්න ඕන ගිහි හොයන්නේ වෙනම නිවනක්. අපි හොයන්නේ වෙනම නිවනක් නෙවෙයි නං ගිහි ජීවිතෙත් පින්වත්නි ඔබට භික්ෂුවක් වගේ නෙමෙයි ඔබේ කර්මාන්ත කටයුතු, ගෙදර දොරේ දේවල්, සමාජ සම්බන්ධතාවලට සමහර ප්‍රකාශන ඉක්ුත් කරන්න වෙනවා. හැබැයි මේ වැදගත්ම කතාව තමයි ඔබ නිර්ර්ථක කතාවෙන් හැකි තාක් දුරට ඈත් වී සිටීම. බස්සාරාමතා නිතර නිතර කියවන කෙනා. පින්වත්නි ඊළඟට නිද්දාරාමතා. ඒ කියන්නේ නිතර නිදියනවා. පින්වත්නි එහෙම නිදිමතෙහි ඉන්න භික්ෂුවකට අවබෝධය කරා යන්න මනස ප්‍රගුණ කරගන්න විවේකයක් නැති වෙලා යනවා. මොකද නින්දදී අපිට අපේ මනස මෙහෙවන්න බෑනේ.
එහෙනම් පින්වත්නි මේ වැඩේ කරන්න වෙන්නේ හැරිලා ඉඳ ළමයි. ඒ කියන්නේ මේ නිදිවරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. සෞඛ්‍යයට අනුව මේ කයට අවශ්‍ය නිින්දක් තියෙනවනේ. ඒ ඇර අනවශ්‍ය ලෙස නිදියන අය ඉන්නවා. නිතර නිතර නිදි ගිහි කෙනෙක් වුණත් පින්වත්නි ඔබ නිතර නිදන මිනිහෙක් නම් ඔබට ලොකු අනතුරක් තියෙනවා. මොකද්ද මේ සංසාරයෙන් ගැලවීම පිළිබඳ කතාවට ලං වෙන්නවත් ඔබට විවේකයක් නැතුව යනවා. නිතර නිතර නිදියන එක මොකද ජීවිතේ බොහොම පුංචි එකක්නේ. නිදරාමතා තියෙන කෙනෙකුට නිදරාමව කෙනෙකුට අවදියෙන් ඉන්න තියෙන පුංචි වෙලාවයිනේ. එතකොට පින්වත්නි ඒ කාලය මදි වෙනවා ඔහුට මේ සංසාර ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සිත වඩන්න. ඒ වගේම පින්වත්නි කියනවා ඝනසංගනිකාරාමතා. ඒ කියන්නේ පිරිස පිරිවරාගෙන ඉන්න කැමති. භික්ෂුවක් වේවා ගිහි කෙනෙක් වේවා හරි කැමති පිරිස පිරිවරන් ඉන්න අපේ කට්ටිය. අපේ පිරිස පිරිවරාගෙන ඉන්න පිරිවර සම්පත්. දැන් පිරිවර සම්පත් කියන එක බුදුදහමේ තව තැනක පින්වත්නි දානමාන ආදී ආනිසංස පවා විස්තර කරන්නේ ආදිපත්‍ය පරිවාරා වගේ වචනවලින්. පිරිවර වගේ දේවල් කාත් කවුරුත් නැති කෙනෙකුට වඩා මේ ලෞකික ලෝකය ඇතුලේ එක්තරා කුසල විපාකයක් එක්තරා සැප විපාකයක්. නමුත් පින්වත්නි ලෝකෙ නිදහසේ මේ කතාව ඇතුලේ පිරිවර පිරිවරාගෙන නිතර ඉන්නවා කියන එක බාධාවක්. නමුත් අපි හිතනවා මැරෙන්න කලින් මහා පිරිසක් එක හිතවත් වෙන්න ඕන, මහා පිරිසක් වට කරගන්න ඕන, එයා මේ මනුස්ස ලෝකේ ජයග්‍රාහකයෙක් කියලා. ඒ ලෝකේ පැවැත්ම ඇතුලේ කතාව. ලෝකේ පැවැත්මට එක අදාළයි. ඒකට මිනිස්සු කැමති. අපිටත් උදව් කරා, මේ වැඩත් කරා, පාරත් හදුවා, ඔක්කොම කරා කියලා. පාර හදන එකත් හොඳ වැඩක්. අපිට උදව් කරන එකත් හොඳ වැඩක්. නමුත් පින්වත්නි අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට නම් පිරිසත් එක්ක නිතර ඇලි ගලි වාසය කරන එක බරපතල බාධාවක්. ඒක එයාට සුන්දර මරණයක් අත්විඳින්න බැහැයි කියලා කිව්වේ. ඊළඟට පින්වත්නි සංසග්ගාරාම මොකද්ද මේ කියන්නේ? පින්වත්නි මේ ගිහි අය එක්ක ඇසෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරෙන් මනසින් සම්බන්ධතා පැවැත්වීමේ උවමනාව. දැන් පින්වත්නි මේ සංසග්ගාරාම කිව්වහම සාමාන්‍යයෙන් සංසග්ග කියන වචනේ මේ එකට දැන් අපි මෙහෙම කිව්වොත් එම් පින්වත්නි දැන් එකට වසන ස්වභාවය කාය සංසග්ග කියලා අපිට කියන්න පුළුවන්. අපි කියමුකෝ රූප සංසග්ග. දැකීමෙන් සතුට වෙනවා. දැකීම කියන එක දර්ශනය තමා සමග එකටයි, ශ්‍රවණය තමා සමග එකටයි, ශබ්ද සංසග්ග. පින්වත්නි මේ විදිහට කාය සංසග්ග දක්වා තියෙනවා. එතකොට මේ මේකට වාසය කිරීම කියන එක බරපතල බාධාවක්. පින්වත්නි එහෙනම් නිදහසීමට නම් බර අඩු වෙන්න ඕන, බැඳීම් වලින් ගැලවෙන්න ඕන. ඉබඳු එකට විසින් තුල ඔවුන් පමණක් නෙමෙයි තමන්ද අතරමං යන බව අපිට ලේසියෙන් තේරුම් ගන්න අමාරුයි. මොකද පින්වත්නි ඒ ඇසුර, ඒ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් අපි යම්කිසි පිරිසක් පුද්ගලයෙක් ඇසුරු කිරීම ඇතුලේ දෙයක් ඇසුරු කිරීම ඇතුලේ තණ්හා මාන දිට්ටි විදිහට මත් වෙනවා. අපි ඒකට කියනවා ප්‍රපංච තත්වයකටපත් වෙනවා කියලා. මත් වෙනවා. ඒක සසර අවබෝධයේ නිවන ප්‍රමාද කරවන්න උපකාර වෙනවා. ඒකට අපි කියනවා ප්‍රමාද වෙනවා කියලා. තණ්හා මාන දිට්ටි වශයෙන් කිව්වහම් පින්වත්නි දැන් අපි කැමති දෙයක් කැමති කෙනෙක් දැක්කහම තණ්හාවක් කැමැත්තක් ආශාවක් ඇතිවීම තණ්හා වශයෙන්, ඒ වගේ මාන වශයෙන් මට වඩා එයා හරි ලස්සනයි, අරයට වඩා එයා ලස්සනයි, එයා බොහොම ශක්තිමත්, ඒක මනින ස්වභාවයක් තියෙනවා. ඒ වගේම දිට්ටි මේක සුබ විදියට සුන්දර විදියට හිතනවා. ඒක වැරදි දැකීමක් නේ. සුබ නැහැ නේ, සුන්දර නැහැ නේ. එහෙනම් තණ්හා මාන දිට්ටි වශයෙන් අතරමං වෙලා මත් වෙලා මතුනහම පියවිසිය නැහැ නේ. එතකොට පින්වත්නි කෙලස් ප්‍රපංච තමයි හැදෙන්නේ. කෙලස් බන්ධන තමයි තියෙන්නේ. මකුලුවා දැලවියලා දැලට වෙලා ඉන්නවා වගේ මේ ක්ලේශ ජාලය එක එක ක්‍රමවලින් සකස් කරගෙන ඒ ජාලය ඇතුලේ හිර වෙලා ඉන්න අපි පින්වත්නි ප්‍රපංචකරණයට පුජ්‍යලයකු තල්ලු කරනවා මේ සංසග්ගාරාම කියන අත්දැකීම. බුදුපියාණන් වහන්සේ පින්වත්නි මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා ඔකේ අනිත් පැත්ත. කම්මාරාම නැත්තම්, වැඩ වැඩි නැත්තම්, නිතර කියවන්නේ නැත්තම්, එතකොට නිතර නිදිය ගන්නේ නැත්තම්, ඒ වගේම නිතර පිරිස මැදට වෙලා තමා සැලකිය යුතුයි අනිත් අය විසින් කියලා හැඟීමක් නැත්තම්, ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් එකට විසීම තුළ ඒබඳු බැඳීමක් නැත්නම් එහෙම භික්ෂුවකට සුන්දර මරණයක් වත්දින්න පුළුවන් කියලා දේශනා කරනවා. එයා නිවනට ඇලිච්ච කෙනෙක්. එයා සංසාර වට දුක්යෙන් මේ චක්‍රීය සංසාර දුක් ප්‍රවාහයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. එයා සක්කායට පහර දීපු කෙනෙක්. සක්කාය කියන්නේ පින්වත්නි මේ මමයේ මාගේ කියන හැඟීම කියලා අපි සරල අර්ථකථනයක් දුන්නට මේ කාම රූප අරූප කියන තුන් භූමියේම
ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේක ඇතුලේ පෙරලි පෙරලි මේ යන සංසාර කතාව ඇතුලේ ප්‍රධානම ශක්තිය සක්කායයි. සක්කායට පහර දෙනවා කියන්නේ ඒ ගමනයි නවත්තන්නේ. ඒ සංසාර වට දුක්ඛයයි නවත්තන්නේ. පින්වතේ මේ දේශනාවේ අන්තිමට ගාථා දෙක කියනවා. මේ தත්ත්ව යහපත් අතර හරවගත්ත මේ භික්ෂුව ප්‍රපංච தත්ත්වයේ දුරලලා දානවා. ප්‍රපංච මේ දැල් බැඳෙන්න දෙන්නේ නැහැ හිර වෙලා ඉන්න. නිෂ්ප්‍රපංච தත්ත්වයකටපත් වෙනවා. ඒ තමයි නිවන. එයා ඒ යෝගක්ඛේම වූ අනුත්තර වූ නිර්වාණය සාක්ෂාත් කරනවා. ආරාධයීසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං කියලා අවසාන ගාථාවේ පදේ කියනවා. එහෙනම් පින්වත්නි බලන්නකෝ භික්ෂුවකට වදාරපු භික්ෂුන්ට වදාරපු මේ කතාව ගිහුණත් ඔබට සසර දුකින් අත මිදී උමේ උමනාවක් තියෙනවා නම් මේ පුරුදු ඔබට ගැළපෙන විදිහට ඔබේ gedara dore කටයුතු අනුව ඔබට මේ පුරුදු ජීවිතයට ලං කරගන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබටත් අපටත් මේ උතුම් වූ ගුණධර්ම ප්‍රගුණ කොට මේ සංසාර වට දුක්යෙන් නැත්තම් මේ චක්‍රීය සංසාර දුක් ප්‍රවාහයෙන් නිදහස් වෙන දිනේද බොහෝ දුර නොවේවායි ප්‍රාර්ථනා කරමු.